This Holy Eucharistic Adoration is offered by a well-wisher in thanksgiving for all the blessings and graces showered upon them and their family. Give thanks to the Lord, for He is good, for His steadfast love endures forever. ప్రేమవంత సహోదర సహోదరియని, మెషుదు మొహోదే, మా కెమది ఒబగి అవధానే ఉపదేశకయాగి పోతే ఈ దేవ వచనే ఒబత్తెక్క బెదా గన్నట స్వభావ ధర్మే అపూర్వత్వే తుల దేవియన్ వహన్సే గొడాక్ దేవాల్ కేలా దినం ఏక అమతక కరన్నిపా అపి నోహితన దే మే శుదు వచనే తుల అపిట కేలా దినం ఏ వచనే అపి హం కం దేము ఉపదేశకయాగే పోతే 11 వన పరిచ్ఛేది తుంగన వగంతియ මී මැස්සා වනාහි ඉගිලෙන කුඩා සතුන් අතරින් එකෙකි. එහෙත් ඌ නිපදවන දේ අති ප්‍රණීත ආහාරයකි.
ඔබ කවදාක්වත් හිතුවද මේ දේව වචනය තුල මේ ස්වභාව ධර්මයේ ගැන අපිට මෙනෙහි කරන්නට හැකියාවක් දීලා තියෙනවා කියලා අවස්ථාවක් දීලා තියෙනවා කියලා අපි නොහිතන පුංචි දේ ගැන දෙවියන් වහන්සේ දෙන පණිවිඩය අපි අහලා තියෙනවද නැහැ බලන්න සුදු වචනය ක්‍රිස්තු පූර්ව කතාක මී මැස්ස වනාහි ඉගිලෙන කුඩා සතුන් අතරින් එකෙකි එත් උන් ඉපදවනදී අති ප්‍රණීතයි මේක ලොකු ගැඹුරක් ඔබට මට දෙවියන් වහන්සේ දෙනවා දැන් බලන්න ඔබේ ජීවිතය ගැන කල්පනා කරන්න අපි හැමදාම හිතන දෙයක් තමයි අපිට යමක් තියෙන්න ඕන තවත් කෙනෙකුට දෙයක් කරන්නට අපිට නැතුව අපි කොහොමද තවත් කෙනෙකුට කරන්නේ මනුස්සයගේ ජීවිතේ ඔබේ මගේ ජීවිතේ වටිනාකම දෙබෙන්නේ වත්පොහසත්කම තුල නෙවෙයි. පොහසත් දුනා කියලා හැම මිනිස්සෙක්ම තවත් කෙනෙක් වෙනුවෙන් ත්‍යාගශීලී වෙන්නේ නැහැ. මතක තියාගන්න. නමුත් ඊට වඩා අන්ත අසරණ වෙන මිනිස්සෙක් තමන් සතු දේ පුංචි දේ තවත් නැති බැරි කෙනෙක් එක්ක බෙදා ගන්න පුළුවන්. දවස් කීපකින් කාල නැ මේක බෙදා ගමු अपे जीवित लसन वेन्ने प्रणीत वेन्ने अपल साधु वटिना दे निशा नोवे अपि करन क्रियाव यहाँ पर सितु विलितुल अपि करन क्रियावाई वैदगात वेन्ने है भाई में क्रियावट अपि अपि धर्मे ඇතුල් කරනකොට පුදුමාකාර ලස්සනක් එනවා ධර්මය ඇතුල් කරන්න ඕන ඒ ක්‍රිස්තියානි දයාව තවත් කෙනෙකුගේ ජීවිතයට ඇතුල් වෙනවා මීමැස්සා නිපදවලදී ප්‍රණීත බව දකින්නේ අනිත් අය මලේ සුවඳ ගාඩ නොදැනුණාට සුවඳ දැනෙන්නේ අනිත් අයට ගසේ ප්‍රණීත පළතුරු රස බලන්නේ ගස නෙවෙයි අනිත් අය ක්‍රිස්තියානි දයාව තුළ තවත් කෙනෙකුගේ ජීවිතයට ප්‍රණීත වෙන්නට යහපත් සිතුවිලි ගලා යන සලස්වන්නට පුළුවන් නම් එකෙන් අපි වගේම අනිත් කෙනා ජීවිතේ දකිනවා අපි නොහිතන විදියට අනිත් කෙනා ජීවිතේ දකිනවා මේ පුංචි සිදුවිලි අපි හරියට මෙනෙහි කරනවා නම් මොන තරම් සුන්දරත්වයක් දෙවියන් වහන්සේගේ ජීවිතයට දෙනවද අපි යහපත් ලෙස හිතන්නට පුරුදු වෙන්න ඕන මතක තියාගන්න මාස 9ක් අපි මේ ලෝකෙට එළියට එන්නට ඉස්සෙල්ලා මව් කුසේ ඉන්නවා මාස 9ක්
නමුත් මේ ජීවිතය මේ ලෝකේ නිවත් වෙන්න මේ වාතලෙන් යන්නට යන්නේ එක හුස්ම පොඩක් විතරයි. තප්පර ගණනක ජීවිතය. එනිසා දෙවියන් වහන්සේ අපිට කියන්නේ ජේසුස් වහන්සේම එළාම අපිට කියලා දුන්නේ අපේ වටිනාකම තුල තවත් කෙනෙක්ව උන් වහන්සේ වෙතට ඇද ගන්නට. එච්.ජී. වෙල්ස් කියන තැනත්තා කියනවා මිනිසා මවා ඇත්තේ රාජධානියක ජීවත් වීමටය. එහෙත් ඔහු ජීවත් වන්නේ වලකය ඇත්ත. මිනිසුන තිබිලත් මිනිසු ජීවත් වන්නේ හරි නරකාදියක. තව නැති මිනිස්සයා ඊට වඩා ලස්සනට ජීවත් වෙනවා තමන්ගේ පවුල තුල එකිනෙකාට රස ගන්නමින්. ආදරම් මිතාත්තේ දුවේ පුතේ. ඒ වටිනාකම දෙන්න තමයි උන්වහන්සේ අපිට මේ ජීවිතේ දීලා තියෙන්නේ. ඒක දෙන්න ඔබ වත්පොහසත්කම නෙමෙයි වැදගත් වෙන ඔබගේ උපවචන ඔබේ ක්‍රියාව හරිම වැදගත් වෙනවා. ඔබේ යහපත් සිතුවිලි හරිම වැදගත් වෙනවා මේ දැක්ම දෙන්නට. අපේ දරුවන් යහපත් වෙන්නේ කොහෙන්වත් නෙමෙයි පළමුවෙන්ම පවුල තුලයි. ඒ දරුවා යහපත් සිතුවිලි ගොඩනගන්න ඕනේ. සමහර වෙලාවට ඔබේ දරුවන් එක්කම අනිත්‍ය විවේචනය කරනවා නම් දරුවන් එක්කම අනිත්‍යගෙන වැරදි කතා කරනවා නම් බලන කාලයත් එක්ක මේ දරුව ගොඩනැගෙන විදිය අයහපත් සිතුවිලි තුළ ගොඩනැගෙන්නේ. අපි දරුවන් එක්ක අනිත්‍යගේ යහපත ඒ දරුව අනිත්‍යට යහපත කරන්න යහපත ගැන කතා කරනවා නම් පුතේ මොනවා වුණත් ඔබ උදව් කරන්න ඕන කියලා දෙන්න ඕන. මෙවැනි සිතුවිලි තුළ ඔබේ දරුවව ගොඩනගනවා නම් ඔබ අයිති කරගන්නේ යහපත්ම දරුවන්. නමුත් අද අපේ දරුවෝ අයහපත් කියලා කියද්දී ඔබ බලන්න ආපස්සට ගිහිල්ලා එයා දරුවන්ගේ අයහපත්කමේ පළමු කොටස්කාරෝ ඔබ නොවේද දෙමව්පියන් හැටියට. ජීවිතය වලකට දාලා තියෙන්නේ ඔබත් මාත් දෙවියන් වහන්සේ නෙවෙයි. කියවල බලන්න එම්බා බෙස්සයිදාව කොරාසිනිය කපන්නාවම තොපට වන විපතක මහත. ඇයි සුදුම් ගොමෝරා විනාශ කරන්නේ? ජීවිතේ දෙවියන් වහන්සේ වලකට යන්න දීපු ජීවිතයක් නෙවෙයි. නරකාදියක ජීවත් වෙන දුනු ජීවිතයක් නෙවෙයි. ලද දෙයින් සතුටු වෙමින් ජීවිතය ප්‍රණීත අන්නගේ ජීවිතවලට රස ගන්වන ලුණු වෙන්නට උන්වහන්සේ අපිට කියන්නේ. අපි අනිත්‍ය කෙසේ වෙත තමන්ගේ ජීවිතයත් පවුල තුලත් අද රස ගන්වන්නට අපිට බැරි වෙලා තමන් හම්බ කරගන්න දේ තමන් සන්තකයේ තබාගෙන එකමුතුකමක් නැතිව ජීවත් වෙන පවුල් අපි අද දකින්නේ. අද කල්පනා කරලා බලන්න දුවේ පුතේ ඔබ කොතනද ඉන්නේ කියලා. තාත්ත හම්බ කරන දේ අම්මට හොරෙන් තියාගෙන හංගගෙන ඉන්නවා. අම්මා හම්බ කරන දේ ගෙදරට හොරෙන් තියාගෙන ඉන්නවා තමන්ට ඕන දේ කරන්නට. දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නැති බෙහෙතක් ගන්නට පුංචි වියදමක් කරන්න බැරි දරුවෝ මොනතරම් ඉන්නවද? නමුත් වත්පිළිවෙතට සහභාගි වෙන දරුවෝ ඒ අය සියල්ල ඉටු කරනවා කියලා කියන්නේ ලෝකෙට පේන්න බොහෝ දේ කරන එක නෙවෙයි. හරිද? සාක්ෂියක් තුල ජීවත් වෙන එකයි. දිව්‍ය සප්‍රසාදයේ ස්වාමින් වහන්සේ ඔබට මට කියලා දෙන්නේ අපි අන් අයව රස ගන්වන ජාතියක් බව ජනතාවක් බව
එහෙමනම් ප්‍රේමන්තේනි ඔබ අද දවසේ වෙනෙහි කරලා බලන්න ඔබට මොනතරම් දේවල් දෙවියන් වහන්සේ දීලා තියෙනවද පළමුවෙන් ඔබේ පවුල තුල කෙනෙක්ව රස ගන්වන්නට ප්‍රණීත දේ කරන්නට නමුත් ඔබ ඒකට සූදානම් අපේ මුදල ඉස්සරහට දැම්මොතින් අපේ කාලය ඉස්සරහට දැම්මොතින් එහෙම නැත්නම් අපේ වත් පොහසත්කම ඉස්සරහට දාලා ඒ පෙරේතකමට අපි ජීවත් වෙන්න හිතුවදින් අපිට කවදාක්වත් බෑ ඒ ප්‍රණීත දෙයක් දෙවියන් වහන්සේ ඉදිරියේ කරන්න එනිසා අපි කුඩාද නැත්නම් වත් පොහසත්කමින් වැඩිද නැති බැරි කමද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ හදවත නැත්නම් අපේ ආකල්පයි අපේ ආකල්පයි අද මේ ආකල්ප නැති නිසා තමයි රටවල් හැටියට අපි නාස්ති වෙලා තිබෙන්නේ පවුල් හැටියට නාස්ති වෙලා තිබෙන්නේ තරුණ තරුණියන් දුවල පුතාල හැටියට අම්මලා තාත්තලා හැටියට නාස්ති වෙලා තිබෙන්නේ අයහපත් සිතුවිලි නිසා අපි යහපත් ආකල්ප වලින් බැහැර වෙලා නිසා අපි හිතන්නේ අනිත් කෙනා ඉදිරියේ ඇයි අපි මොකටද පහත් වෙන්නේ එහෙම හිතන තැන ඔබට බෑ අනිත් කෙනාට ඒ රසය දෙන්නට එනිසා ප්‍රියදර සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ ඔබ ඉන්න තැන ජේසුස් වහන්සේ දිහා බලන්න ඔබ උන් වහන්සේ ඉදිරියේ ඉන්න කෙනෙක් කියලා හිතන්න මේ සුදු මොහොතේ ඔබට නරකාදියක ජීවත් වෙන්න නෙවෙයි දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ රාජධානියක ජීවත් වෙන්න. එසොබේ සිතුවිලි වෙනස් වෙන්නට ඕන. ආකල්ප වෙනස් වෙන්නට ඕන. අනිදාට ඔබේ පවුල රාජධානියක් වේවි. ඔබේ තරුණ ජීවිතය රාජධානියක් වේවි. ඔබේ රැකියාව කරන තැන රාජධානියක් වේවි. ඔබේ ව්‍යාපාරය යහපත් සිතුවිලි දියල කරනවා නම් ලොකු රාජධානියක් වේවි. ලාභය පමණක් සිතලා අයහපත් දේ විකුණලා ඔබ ජීවත් වෙන උත්සාහ කරනවා නම් ඒක ඔබට අයහපතක් සිදු වේවි. ඒ නිසා ප්‍රියදර සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේගේ ආදරය ගැන කතා කරනකොට අපිට ඕන තරම් දේවල් උන්වහන්සේ කරන්න කියනවා. මේක මිනිස් දුබලකමට වඩා අපිට ඌමනාවක් නැතිකමයි තියෙන්නේ. අපිට අපේ ජීවිතය රස ගන්නවන්න ඌමනාවක් නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේව අපින් ඈත් වෙලා නැහැ. උන්වහන්සේ අප සමගයි. නමුත් අපි ඒක අත්දකින්නට දේව ආදරයක් දකින්නට අපිට බැරි වෙලා මතක තියාගන්න උපදේශය පොතේ මෙන්න මෙහෙම දෙයක් කියන අපිට අද දවසේ 11 වන පරිච්ඡේදයේ 5 වන ගන්තියේ සමිඳුන්ගේ කෘතින් පුදුමාකාර වන්හෙන් එහෙත් ඒවා මිනිසුන්ගෙන් සංගවී ඇත්තේය බොහෝ රජවරුන්ට බිම ඉඳ ගන්නට සිදු වී ඇත කිසිවෙකු නොදැන සිටි මිනිසෙක් කිරීටයේ දරා ඇත බොහෝ බලවන්තු සම්පූර්ණයෙන්ම ලැජ්ජාවට පත් කරන ලද්දේය බොහෝ කීර්තිමත් මිනිස්සු අනුන්ගේ බලයට යටත් වී ඇත්තෝය එනම් අපි අපි ගැන මුදම් නොවි දෙවියන් වහන්සේ අප සමගයි කියන ආදරය තුළ ජීවත් වෙමින් අනිත් කෙනාගේ ජීවිත යහපත් කරන්නට අපේ ඒ දේව ආදරේ මහිමය ස්පර්ශය ඉල්ලලා දිව්‍ය සප්‍රසාදී ස්වාමින් වහන්සේට කියමු අපේ පවුල් දරුවන්ව ආශිර්වාද කරන්නට කියලා අද දවසේ I'm not afraid to die.
දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසය තබන්න. උන්වහන්සේ කියනවා ඒ අපේ දිලිඳුකම අපේ වේදනාව ඒ දෙස උන්වහන්සේ බලා සිටින බව. ඒ දුක්ඛිත තත්ත්වයෙන් උන්වහන්සේ ඔබව බව මුදවන බව අද දවසේ උන්වහන්සේ කියනවා. කල්පනා කරන්න. ඇයි අපිට බැරි තවත් කෙනෙකුට යහපත් මිනිසෙක් වෙන්න? ඇයි අපිට බැරි ආදරය කරන කෙනෙක් වෙන්න? ඇයි බැරි අපේ පවුල තුළ ඒ ආදරය ඒ ප්‍රණීතත්වයේ ජීවිතය කෙනෙක් කාට බෙදා ගන්න? ඇයි අපිට බැරි? උන්වහන්සේ දීලා තියෙන රාජධානිය නරකාදියක් කරගන්න නැතුව ඇයි අපිට ජීවත් වෙන්න බැරි? සුම් ලබනට කිසිත් අහිමි මට උපේම දස්කම් මාවට නොවා මිනිසුන් මා පාගා දමනා විට මාසවා මුදුනක Amen.
स्वर्गे पूपे उठ देवा वदार से याज्ञा क्रम जीसस क्रिस्त स्वामी भगवान से गे जो प्राप्ति हा मरणे से विमल समय पुदुमाकार प्रसाद निधान्य අපට දාණය කළසේක් වේද උන්වහන්සේගේ ගැළවීමේ ඵල අප සිතර නිතර දැරණ ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයේ දාසේ රුධිරේට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමය දැකීමට අපට වරම් දුන මැනව මේ කී දවගේ ස්වාමීන් වෙන Jesus Christus van sude sam labewa This Holy Eucharistic Adoration was offered by a well-wisher in thanksgiving for all the blessings and graces showered upon them and their family. Give thanks to the Lord, for He is good, for His steadfast love and endures forever.